අයිබෝන් අපි ඔයාලම සම්බන්ධ කරගන්නේ 10 ශ්‍රේණි දරුවන් වැදගත් මාතෘකාවක් රසායන විද්‍යාව පාඩමට අදාළව සාකච්ඡා කරන්න ඔයාලා දන්නවද ඔය පුතේ අපි මේ වෙනකොට ඔයාලා රසායන විපර්යාස කියන මාතෘකාව බොහොම ක්‍රමානුකූලව සාකච්ඡා කරගෙන ඇවිල්ලා දැන් විශේෂ මට්ටමක ඉන්නේ ඔයාලා වැදගත් කොටස් ටිකක් සාකච්ඡා කරන අවධියක प्रतिक्रिया वर्गीकरण प्रतिक्रिया वाल स्वभाव द्वारा कथाकर इतनी पशुपुते अभी विशेष मातृका वक्त लोह निस्सारण मातृका वक्त साहचाकोटस्टिक प्रतिक्रिया संबंधे कथाकटसाई मे विविध लोहमूल द्रव्य प्रतिक्रिया पीलिबंध संसंदने मे लोहमूल द्रव्य प्रतिक्रिया पीलिबंध संसंदने पीलिबंध कथाकनक අපිට වැදගත් වෙන කොටසක් තමයි පුතේ සක්‍රියතා ශ්‍රේණිය කියලා කියන්නේ සක්‍රියතා ශ්‍රේණිය මේ සක්‍රියතා ශ්‍රේණිය කියන වචනේ ඉන්නේ අපි මූලද්‍රව්‍ය විශාල සංඛ්‍යාවක් අතරින් ලෝහ මූලද්‍රව්‍ය තෝරගත්තාම ලෝහ මූලද්‍රව්‍ය වල තියෙනවා පුතේ එකිනෙකට වෙනස් ප්‍රතික්‍රියාශීලී ස්වභාව ඒ කියන්නේ ප්‍රතික්‍රියාකාරීත්වය අඩු වැඩි වීම පිළිබඳව ඒවා ස්වභාවය පිළිබඳව අපිට විවිධ තැන්වල අධ්‍යයනය කරන්න වෙනවා ලෝහ මූල ද්‍රව්‍ය සම්බන්ධයෙන්. ඉතින් මේ ලෝහ මූල ද්‍රව්‍ය ඒවායේ ප්‍රතික්‍රියාකාරීත්වය අනුව පෙළගස්වල හදපු විශේෂ ශ්‍රේණියක් තමයි සක්‍රියතා ශ්‍රේණිය කියලා කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා ප්‍රතික්‍රියාකාරීත්වය කියන එක හැම මූල ද්‍රව්‍යකම එක හා සමාන නැහැ. ප්‍රතික්‍රියාකාරීත්වය විවිධ වෙනවා. ඒ විවිධ ප්‍රතික්‍රියාකාරීත්ව වලට අදාළ මූල ද්‍රව්‍ය අපි විවිධ අවස්ථාවල සමීකරණවලින් ලිය රසායනික පරීක්ෂණවලින් අනාවරණය කරගෙන හඳුනාගෙන තියෙනවා. හැබැයි මෙතෙන්දි කරන්නේ සක්‍රියතා ශ්‍රේණිය කියලා විශේෂ ශ්‍රේණියක් හදාගෙන लोह मूल द्रव्य प्रतिक्रियाकारित्वे ආවර්තාවගේ මූල ද්‍රව්‍ය පෙළ ගැස්ුවේ පරමාණුක ක්‍රමාංකයේ පදනම් කරගෙන. හැබැයි සක්‍රියතා ශ්‍රේණියේ මූල ද්‍රව්‍ය පෙළ ගැස්සානේ පුතේ. සක්‍රියතාව හෙවත් ප්‍රතික්‍රියාකාරීත්වය පදනම් කරගෙන. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවකට සහභාගී වීමේ හැකියාව පදනම් කරගෙන. හැකියාවෙන් වැඩි කට්ටියගේ ඉඳන් අඩු කට්ටිය දක්වා විශේෂ ශ්‍රේණියක් හදලා තියෙනවා. අපි ශ්‍රේණිය ලියුවොත් ඔයාලා කවුරුත් දැනගන්න ඕනේ पोटैशियम सोडियम कैल्शियम मैग्नीशियम एल्युमिनियम सिंक आयन मम्मी लिया टिन लेड मेन मेदे हाइड्रोजन की अलोहया लिया विशेष अलोहया මුකට මේ අනිත් කට්ටියක ප්‍රතික්‍රියාකාරීත්වය සංසන්දනය කරගන්න අවශ්‍ය නිසා අපි හයිඩ්‍රජන් මෙතෙන්ට ලියනවා. නැත්නම් හයිඩ්‍රජන් කියන්නේ ලෝහයක් නෙමෙයි. එයා සක්‍රියතා ශ්‍රේණියේ ඉන්නවා දැන් මෙතන. හරි. එතකොට හයිඩ්‍රජන් පස්සේ දෙපොත එක්කෝප ඊට පස්සේ මර්කරි, සිල්වර්, ප්ලැටිනම්, ගෝල්ඩ්. හරි. ඔනවරන්ද සක්‍රියතා ශ්‍රේණියේ මූල ද්‍රව්‍ය ටික පොටෑසියම් සෝඩියම් කැල්සියම් මැග්නීසියම් ඇලුමිනියම් සින්ක් අයන් ටින් ලෙඩ් හයිඩ්‍රජන් කොපර් මර්කරි සිල්වර් ප්ලැටිනම් ගෝල්ඩ් මම නම් පාඩම් කරේ මේක විශේෂ කොටස් කීපයකට කඩලා හරි ලේසි පොටෑසියම් සෝඩියම් කැල්සියම් මැග්නීසියම් ඇලුමිනියම් zinc iron tin lead hydrogen copper
මම අන්තිමට එක පාඩම් කරා පුතේ ලේසි වෙන්න H G A G P T A U H G A G P T A U Mercury Silver Platinum Gold සංකේත වලින් ඔයාලට හඳුනා ගන්න පුළුවන් ඔයාලට කැමති තියෙන මේක පාඩම් කර හැකියි හරි අපි තව ආකාර පාඩම් කරා පුතේ ඔය පොට්ට සෝම කැහැටු මැගි ඇලිස් තුන් දෙනා කියලා පාඩම් කරා පොට්ට පොටෑසියම් සෝම සෝඩියම් කැහැටු කැල්සියම් මැගි මැග්නීසියම් ඇලිස් ඇලුමිනියම් තුන් දෙනා තුත්තනාගමවත් සින්ක් හරි දැන් මෙහෙම තමන්ට ගැළපෙන ක්‍රමයක් භාවිත කරගන්න දැන් සමහරුන්ට මේම අර වෙනස් කවියක් වගේ කියලා දුන්නහම කවිය මතකයි මූලද්‍රව්‍ය මතක නැහැ විභාගෙ දෙවුවා පුතේ කවුද සක්‍රියතා ශ්‍රේණියේ හතරවෙනියට ඉන්නේ කියලා මැගි කියනවා සමහරු හරි මැගි නෙමෙයි ආ මැග්නීසියම් පැහැදිලි නේද ඉතින් අපි දැනගන්න ඕනේ අවශ්‍ය විදිහට පාඩම් කරන්න මේක මම බල කරන්නේ ඔයාලට ඕන ක්‍රමයක් කෙනෙකුට මූලද්‍රව්‍ය වලින් පාඩම් කරගන්න පොටෑසියම් සෝඩියම් කැල්සියම් මැග්නීසියම් ඇලුමිනියම් සින්ක් අයන් ටින් ලෙඩ් හයිඩ්‍රජන් කොපර් මර්කරි සිල්වර් ප්ලැටිනම් ගෝල්ඩ් පැහැදිලිද එහෙනම් පාඩම් කරා කියලා ප්‍රශ්නයක් නැහැ දැන් වැදගත් වෙන්නේ පුතේ මේකේ මෙන්න මේ සක්‍රියතා ශ්‍රේණිය අපිට ඇයි වැදගත් වෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ දැන් සක්‍රියතා ශ්‍රේණියේ තියෙන මූලද්‍රව්‍ය පෙළ ගැස්ම නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ යම් යම් කාරණා ටිකක් පිළිබඳව අවබෝධ කරගන්න මේ සක්‍රියතා ශ්‍රේණිය ඇසුරින් ඇත්තම සක්‍රියතා ශ්‍රේණිය ගොඩනගලා තියෙන්නේ මේ මූලද්‍රව්‍ය වල ප්‍රතික්‍රියාකාරීත්වයත් එක්ක අපිට ප්‍රයෝජනවත් දෙයක් ලබා ගන්න. දැන් විශේෂයෙන් කිව්වොත් මේ මූලද්‍රව්‍යයක් එයාගේ ප්‍රතික්‍රියාකාරීත්වය පිළිබඳව දැනගත්තහම් පුතේ එයා ගබඩා කරන්න ඕනේ තත්ත්වය මොකක්ද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඒ මූලද්‍රව්‍ය ගබඩා කරන්න ඕනේ මොන වගේ තත්ත්වයකට? දැන් උදාහරණයක් ගත්තොත් මේ සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් ඉන්න කට්ටියට උදාහරණයක් ගත්තොත් මේ සක්‍රියතා ශ්‍රේණිය ඉහළින් ඉන්න කට්ටිය අපි කියනවා සක්‍රියතාවයේ වැඩි සක්‍රියතාව වැඩි හරි ඒ කියන්නේ ප්‍රතික්‍රියාකාරීත්වය වැඩි පැහැදිලිද සක්‍රියතා ශ්‍රේණියේ පහළින් ඉන්න කට්ටිය ප්‍රතික්‍රියාකාරීත්වයෙන් අඩුයි ඒ කියන්නේ සක්‍රියතාව අඩුයි පැහැදිලිද ඉතින් සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් ඉන්න ප්‍රතික්‍රියාකාරීත්වය වැඩි කට්ටිය සාමාන්‍ය පරිසරයේ අනෙක් මූලද්‍රව්‍ය ගබඩා කරනවා වගේ ගබඩා කරන්න බෑ ප්‍රතික්‍රියාකාරීත්වයෙන් වැඩි මේ පොටෑසියම් සෝඩියම් කැල්සියම් වගේ දේවල් ගබඩා කරන්න ඕන පුතේ භූමි තෙල් ද්‍රව බැරපින් වගේ සංගටක තුල එතකොට මේට අමතරව යම් ලෝහයක් පුතේ අපි සාමාන්‍යයෙන් සක්‍රියතාවත් එක්ක සංසන්දනය කරලා මේ සක්‍රියතාවට අදාළව ලෝහ විකාදනය වීම ආදිය පිළිවෙත අවබෝධයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලෝහ විකාදනය වළක්වන්න සක්‍රියතා ශ්‍රේණිය උදව් වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් යකඩ. දැන් ඔයාලා දන්නවා යකඩ තියෙන තැන. යකඩ මල බැඳීම හේවත් විකාදනය වළක්වන්න අපිට පුළුවන් යකඩත් එක්ක කවුද සංසන්දනය කරන්න පුළුවන් සම්බන්ධ කරන්න පුළුවන්. යකඩත් එක්ක කවුද සම්බන්ධ කරන්න පුළුවන්? විකාදනය වළක්වන්න. ඒ කියන්නේ යකඩ එක්ක සින්ක් සම්බන්ධ කරනවද, මැග්නීසියම් සම්බන්ධ කරනවද, ටින්, ලෙඩ් වගේ එකක් සම්බන්ධ කරනවද කියලා තීරණය කරන්න පුළුවන් සක්‍රියතා ශ්‍රේණිය ඇසුරින්. ඊළඟ පොතේ සක්‍රියතා ශ්‍රේණිය තවත් වැදගත් දෙයක් තමයි මේ විද්‍යුත් රසායනික පෝෂණික පදවන්න සක්‍රියතා ශ්‍රේණිය වැදගත් වෙනවා. ඔයාලට මතකද අපි මේ විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳව කතා කරන්නේ බොහොම සරලව 11 අවස්ථරදී තමයි මේ විද්‍යුත් රසායනික කෝෂ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කතා කරන්නේ. හැබැයි අපි කතා කරන වියලි කෝෂයක් එහෙම නැත්නම් වෙනත් ඕනෑම කෝෂයක් නිෂ්පාදනය කරනකොට ඒ කෝෂෙට ගන්න ඉලෙක්ට්‍රෝඩ තීරණය කරන්නේ මෙන්න මේ සක්‍රියතා ශ්‍රේණිය පදනම් කරගෙන. ඒක ගැන අපි 11 අවස්ථරදී වැඩිපුර විස්තර කතා කරනවා. ඒ දැනට මතක තියාගන්න රසායනික කෝෂ නිපදවද්දි සක්‍රියතාව වැදගත් වෙනවා. ඊළඟ වාඩ වැදගත් එකක් තමයි තව මේ යම් ලෝහයක් එම ලෝහය අඩංගු ස්වභාවික ලෝපස් වලින් වෙන් කරගන්න අවශ්‍ය වුණාම පුතේ සක්‍රියතා ශ්‍රේණිය දෙකක් තියෙනවා. ඒ කියන්නේ ලෝපස්
කියන්නේ ලෝහ අන්තර්ගත වෙලා තියෙන පාෂාණ ඒ පාෂාණ වලින් ලෝහය වෙන් කර ගන්න වුණාම මොකද කරන්නේ අපි සක්‍රියතා ශ්‍රේණිය කියන එක ප්‍රයෝජනට ගන්නවා ඉතින් ඒකට අදාළව ක්‍රමය නිස්සාරණය කරන ක්‍රමය තීරණය කරන්නේ සක්‍රියතා ශ්‍රේණිය ඇසුරේ ඊළඟ දුවපදේ වැදගත්ම කාරණයක් තමයි අපි කතා කරන මේ යම් යම් අවස්ථාවල සක්‍රියතාවයේ වැඩි ලෝහ පරිසරයේ පවතින විවිධ ආකාර වලින් දැන් උදාහරණයක් ගත්තොත් පොටෑසියම් සෝඩියම් වගේ මූලද්‍රව්‍ය තියෙන්නේ ගොඩක් වෙලාවට යම් සංයෝගයක් එක්ක ද්‍රව තත්ත්වයේ මිශ්‍ර වෙලා තියෙන්නේ බොහෝ අවස්ථාවල දැන් ලවණ සහිත ජලය ඒ කියන්නේ මුහුදු ජලයේ පොටෑසියම් සෝඩියම් වගේ වෙලා ලවණ තියෙන පුළුවන් වැඩි වශයෙන් ඉතින් අපි කොහොමද ලෝහය නිස්සාරණය කරගන්නේ කියන එකත් දැනගන්න පුළුවන් සක්‍රියතා ශ්‍රේණිය ඇසුරේ ඊළඟට දැන් ප්‍රතික්‍රියාකාරීත්වය වැඩි කට්ටිය නිස්සාරණය කරගන්න අපේ විලීන ද්‍රාවණ විදුත් විච්ඡේදනය කරන අපතේ බොහෝ අවස්ථාවල විලීන ද්‍රාවණ විදුත් විච්ඡේදනය කරනවා විලීන ද්‍රාවණ විදුත් විච්ඡේදනයට අමතරව මධ්‍යස්ථ සක්‍රියතාවක් සහිත යකඩ වගේ ලෝහ නිස්සාරණය කරන්න පුතේ ඔක්සිකරණ ඔක්සිහරණ ක්‍රමය කියලා විශේෂ ක්‍රමයකින් අපි මේ ඔක්සිකරණ ඔක්සිහරණ ක්‍රමය වලට කතා කරනවා මේ පාඩමේ මේ කොටසට පස්සේ යකඩ නිස්සාරණය යටතේ හැබැයි විලීන ක්ලෝරයිඩ් විදුත් විච්ඡේදනය ගැන කතා කරන 11 ශ්‍රේණියේ රසායන විද්‍යාව පාඩමකදී ඒතොර එතෙන්දි කතා කරන්න පුතේ අපි ඔය සක්‍රියතාව වැඩි ලෝහ නිස්සාරණය කරන ක්‍රමය ගැන මධ්‍යස්ථ සක්‍රියතාවක් තියෙන කට්ටිය නිස්සාරණය කරගන්න සුදුසු ක්‍රමය මොකක්ද? එතකොට ඒකට අදාළව අපි සක්‍රියතා ශ්‍රේණිය දැනගන්න ඕනේ. එතකොට සක්‍රියතා ශ්‍රේණියේ ලෝහයක් කොතනද තියෙන්නේ? එයාට සුදුසු ක්‍රමය මොකක්ද නිස්සාරණය කරන්න? අපිට හම් වෙනවා මොනවා හරි ලෝහයක් ඒක වෙන් කරගන්න නිස්සාරණය කරනවා කියන වෙන් කරනවා. වෙන් කරගන්න සුදුසුම ක්‍රමය මොකක්ද කියලා අපි තීරණය කරන්නේ සක්‍රියතා ශ්‍රේණිය පදනම් කරගෙන. පැහැදිලිද? ඊළඟ සක්‍රියතාවෙන් අඩුව කට්ටිය ඉන්නවා ප්‍රතික්‍රියාකාරීත්වය ගොඩක් අඩුයි පුතේ උදාහරණයක් ගත්තොත් මේ සක්‍රියතාවේ අවසානයේ ඉන්න සිල්වර් ප්ලැටිනම් ගෝල්ඩ් වගේ කට්ටිය ප්‍රතික්‍රියාකාරීත්වය ගොඩක් අඩුයි ඒගොල්ලෝ නිස්සාරණය කරගන්න සුදුසු ක්‍රමය ඒගොල්ලෝ අඩංගු ලෝපස් වලින් ඒවා වෙන් කරගන්න භෞතික ක්‍රම වගේ දේවල් භාවිතා කිරීම හරි ඒ වගේම සමහර අවස්ථාවල මිශ්‍රණ වෙන් කරගන්නා වෙනත් ඕනෑම ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. ඒ භෞතික ක්‍රමකින් වෙන් කරගන්න ඒගොල්ලන්ගේ සක්‍රියතාව පිළිබඳ දැනගෙන ඉන්න ඕනේ. අපි දන්නවා ප්‍රතික්‍රියාකාරීත්වය අඩු කට්ටිය විශේෂයෙන් වෙනත් කට්ටියත් එක්ක එකතු වෙලා සංයෝග හදන්නේ නැහැ. සංයෝග හදන්නේ නැති කට්ටිය පුතේ ස්වභාවිකව ඒ අදාළ පාෂාණ වලින් වෙන් කරගන්න පුළුවන්. සක්‍රියතාවෙන් ඉහළ කට්ටිය සංයෝග හදන හින්දා විදුත් විච්ඡේදන ක්‍රම වලින් වෙන් කරගන්න වෙනවා. මැදිස්ත්‍ව කට්ටියට පුතේ විශේෂ ක්‍රමයක් තියෙනවා ඔක්සිකරණ ඔක්සිහරණ ක්‍රමය කියලා. අන්නේ ක්‍රමයෙන් තමයි නිස්සාරණය කරගන්නේ. එහෙනම් අපි ආවර්තිතා වගුවට පස්සේ පුතේ ඉගෙනගත්ත වැදගත්ම මේ පෙළගැස්මක් තමයි සක්‍රියතා ශ්‍රේණිය කියන්නේ. මේක ඔයාලා ලියනකොට උඩින් නම් පහළට ලියලා පාඩම් කරන්න. නැත්නම් එක දිගට හරහට ලියලා පාඩම් කරන්න මේවා. මම එකයි කොටස් දෙකට දැම්මේ. මට නම් බෝඩ් එකේ නම් මම මෙහෙම ලිව්වේ. වලට කැමති ක්‍රමයක් උනිදා පහලට තීරු තීරු ලීලා පාඩම් කරන්න. හොඳට ලියමින් පාඩම් කරන්න. මේව ලිව්වොත් ප්‍රශ්නයක් නැහැ එක දිගට. ලියලා පාඩම් කරන්න සක්‍රියතා ශ්‍රේණිය. ඊතර පොටෑසියම් සෝඩියම් කැල්සියම් මැග්නීසියම් ඇලුමිනියම් සින්ක් අයන් ටින් ලෙඩ් හයිඩ්‍රජන් කොපර් මර්කරි සිල්වර් ප්ලැටිනම් ගෝල්ඩ්. මේ හයිඩ්‍රජන් මෙතෙන්ට සම්බන්ධ කරන්න හේතුව හයිඩ්‍රජන් අවශ්‍ය නැවතේ සමහර විදුත් රසායනික ප්‍රතික්‍රියාදී ලියනකොට මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියාක සංසන්දනය කරන්න ප්‍රතික්‍රියාකාරීත්වයක සංසන්දනය කරන්න ඒක නිසා හයිඩ්‍රජන් කොතරද තියෙන්න ඕන කියලා අපි විශේෂයෙන් දැනගෙන ඉන්න ඕනේ පුතේ සක්‍රියතා ශ්‍රේණියක ඉගෙන ගන්නකොට හරි ඒත් ඔක තමයි සක්‍රියතා ශ්‍රේණියේ මූලධර්මය මූලික හරය ඔච්චරයි හැබැයි ඔක යෙදෙනවා පුතේ ගොඩක් තැන්වල ඒක නිසා වාලා ආවර්තවක පාඩම් කරා වගේම පාඩම් කරගන්න ඕනේ සක්‍රියතා ශ්‍රේණිය. අපි සක්‍රියතා ශ්‍රේණිය ඇසුරෙන් යකඩ නිස්සාරණයට යන ක්‍රියාවලිය ගැන කතා කරමු ඊළඟට.